विकसित रहत विकसित प्रेम पखुरु पियु पहे आयत पढ़िवी ज्ञान अति कुलयत अद मत पितु पायन मगे सुनुरु लंदुने मगे सुनुरु लंदुने विकसित रहत අයිබෝවන් සුබ සැඳහවක් ප්‍රාර්ථනා කරන ඔබ හැමදෙනාටම විකසිත රැහතේ මේ හමුවීමටයි ඔබටත් ආරාධනාව. සාමාන්‍යයෙන් ජීවිතේ අපිට තව කෙනෙක් සුවපත් කරන්න ලැබෙනවා නම් තවත් ජීවිතයකට එහෙම සුවතාවක් ඇති කිරීමෙන් ලබන්න පුළුවන් සතුට හිමි කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක හරි වාසනාවක්. තමන්ගේ ජීවිතේ එහෙම ප්‍රමුඛතාවයක් ඇති කරගන්න මිනිස්සු ලෝකේට හරි වාසනාවක්. වෘතියක් විදිහටම විතරක් නෙවෙයි ඔබට උනත් පුළුවන් මොන යම් වෘතියක වුණත් නියැලෙන්නේ ජීවිතයේ අනිකාගේ හිතසුව පිණිස බොහෝ දේවල් කියන්න කරන්න. තෝරාගත්ත තමන්ගේ වෘතිමය භාවය තුලත් ඉන් බාහිරවත් අන්න ඒ විදිහට අනෙක් මිනිසුන්ට සුවතාව ගෙන එන ඒ සුවපත් බව වචනේන්ද ක්‍රියාවෙන්ද මේ හැම තැනකදීම මතු කර දෙන උත්සාහ කරන එහෙම පුළුවන්කමක් ඇති කරගත්ත චරිතයකට අද විකසිත රොය හතට ආරාධනා කළා. මේ විකිරණ වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හෙට්ටිආරච්චි මහත්මයා අයිබන් ඔබතුමන්ට අයිබන් නිෂා ස්තුති හඳුනා දීමට. හා ඒ අමතරව දැන් විකසිතරය හතේ රසවින්දනට මේ චරිතය කොහොමද ගැලපෙන්නේ කියලා ඔබ හිතනවා නම් ප්‍රසිද්ධ නෙවුන වුණාට හැම හමුවීමක් තුළම ඒ කියන්නේ වෛද්‍ය කණ්ඩායම් වල හමුවීම්ද මිතුරු හමුවීම් තුළද ඒ හැම තැනකදීම කැම්පස් එකේද එතකොට හැම අවස්ථාවකදීම ගීත ගයන ගායකයෙක් නේ නිල නොලත් ගායකයෙක් නේ ඒකම ගීතවලට පුදුම රසකාමීත්වයක් ඇති චරිතයක්. මේ සියලු දේවල් නිසාම අපි ආරාධනා කළා එතුමට අද විකසිත රැහතේ මේ හමුවීමට. ගුවන් නියමුවෙක් වෙන්න ආස කරපු ජීවිතේ වෛද්‍යවරයෙක් වුණේ කොහොමද? අතර මම මේ ගුවන් නියමුවෙක් වෙන්න ආස කිරීමක් තිබුණා මේ පොඩි පන්තිවලදී 10 11 වගේ 9 10 වගේ පන්තිවලදී. හොයලා බැලුවාම ඒක ටිකක් අමාරු කාරණාවක් ලංකාවේ. මේ ඒක එහෙම හරි තැනක් නැහැ. එහෙමනම් එයා ෆෝසර් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් පිටරට තමයි ඇමරිකාව වගේ රටවල තමයි හරියටම තිබුණේ මේ ගුවන් නියමුවන්ට පුහුණු කරන ආයතන. ලංකාවේ තිබුණේ නැහැ. ඉතින් ඒ ගමන ඒ වැඩේ ටිකක් හිතෙන් අතහැරියා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුනේ. ගුරුවරයෙක් වෙන්න එහෙම ආසෙ හිතුන්නේ නැද්ද? අම්මා තාත්තයි ගුරු වුණාට අම්මලා තාත්තලා වැඩිපුරම අපි යොමු කරේ ගුරු වෘත්තියෙන් එහාට යන දෙයකට තමයි. අම්මගේ හිටියා මේ මල්ලි මාමා. අපේ මාමා විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසිද්ධ. කොළඹ හිටියා අන්තිමට. දැන් නැති වෙලා. ඉතින් අම්මගේ ඕනකමක් තිබුණා අපි වෛද්‍ය වෘත්තියට පවුලෙන් කවර යවන්න කියලා. අක්කත් ඒ වෙනකොට වෛද්‍ය වෘත්තියක් වෙලා තිබුණා. ඉතින් මල්ලි තෝරගත්තා. මා තෝරගත්තා. අක්කයි මල්ලි විතරයි නෙවෙයි ටිකක් ලොකු පවුලක්. එහෙමයි ඌ 5 දෙනෙක් කියන පවුල. අක්කා 3 දෙනයි මායි අයියා මම අන්තිම බාලයා. 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 හා හා. පවුලේ හැමෝටම ගයන්න පුළුවන්. ඔව්. ඔක්කොම පොඩි අක්කට ටිකක් බෑ. අනිත් හැමෝටම වගේ ලොකු අක්කට දෙවෙනි අක්කට අයියට මට හැමතැනම සින්දු ගන්න හැමෝටම සින්දු ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට පවුලේ තිස්සර පොඩි කාලේ ඒකට සින්දු කියනවා. තාත්තට සින්දු ගන්න පුළුවන්. තාත්ත වාදකයෙකුත් එක්කද? තාත්ත වාදකයෙක්. තාත්ත වයලින් එක ගහන ගම සින්දු කියනවා. නැත්නම් ඒක ටිකක් අමාරු කාර්යයක්. මම මාත් පස්සේ කාලෙක වයලින් එක පුරුදු වුණා. ඒකට වයලින් එක වාදනය කරන ගම සින්දු කියන එක ලේසි වැඩක් නෙමෙයි. තාත්තට පුළුවන් ඒ වැඩේ. වයලින් එක ගහන ගම සින්දු කියනවා. එතකොට ඔබතුමාට වයලින් ඒ වාදනය කරන්න පුළුවන්? වයලින් වාදනය කරන්න පුළුවන්. මට තාත්තා මේ දැම්ම අටේ පන්තිදීම මියුසික් ක්ලාස් එකට සංගීත පන්තියකට. ඒකේ වයලින් එක තමයි පුරුදු වුණේ. අපේ ගර්ල් කිට්ටුම ඒ වයිනේ පුදලා මම අටේ නමේ පන්තියේදී ඕලෙල් විභාගෙත් කරා මේ සංගීතෙන් හින්දුස්තානි වයිලින් එකේ කළා මම සී සමාර්ථයකුත් තියෙනවා. හරි වෘතියේ තුල වෛද්‍යවරයෙක් වුණත් ඒ ඉගෙන ගත්ත අස කරපු සංගීතයට කලාවටත් එතුමා ලොකු ඉඩක් වෙන් කරගන්නවා ජීවිතේ. අන්න ඒ නිසා තමයි මේ හමුවීමට අපි ආරාධනා කළේ. කොහොමද කලුතර විද්‍යාලයේදී මේ පණ්ඩුල කියන ශිෂ්‍යයා මොනවටද දක්ෂ? කලුතර විද්‍යාලයේදී අපි මං ගොඩක් ඇත්තටම අධ්‍යාපන පැත්තෙන් තමයි මම ගෙදරින් යමු කරානේ.
ඒක නිසා අධ්‍යාපන පැත්තෙන් ටිකක් වැඩිපුර කරා. හැබැයි ක්‍රීඩාත් කරා. මම මල්ල ක්‍රීඩාත් ලොකුවට නෙමෙයි තරම කරා. ක්‍රිකට් ටීම් එකක ඉඳලා තියෙනවා මේ 17න් 15 කට. ආහ්. ෆුල් ටීම් එකක ඉඳලා නැහැ. ඊට පස්සේ ටිකට් එක හැබැයි ඕ ලෙවල් දක්වා විතරයි ගොඩක් කළාට. ඊට පස්සේ ඒ ලෙවල් වලට ගියාම අම්මලා ඉතින් අම්මා ගුරුවරියක්නේ. තාත්තත් ගුරුවරේ. වැඩිපුරම යොමු කරා මේ අධ්‍යාපන පැත්තට මේ පන්තිවල හැම. ඉනිසා ක්‍රීඩාව ඇත් උනා. ක්‍රීඩාවෙන් ඇත් උනා. ඊට පස්සේ තනිකරම අධ්‍යාපන පැත්තට බර වුණා. ඉපදුනේම කලතරද? ආ ඉපදලා තියෙන මං කලතර. කලතර. ආ අම්මලා තාත්තලා බෙන්තර. අම්මලා හතරක් මේ අක්කලා පොඩි කාලේ බෙන්තර ඉඳලා තියෙනවා. ඊට පස්සේ කලතර ඇවිල්ලා තියෙනවා. හ්ම් හ්ම්. මම ඉපදලා තියෙන එතනම ලිති කලතර. ආහ් හ්ම් හ්ම්. වෛද්‍යවරයෙක් වෙලා නේවාසික පුහුණුව අවසන් වෙලා පළවෙනි පත්වීමත් කලතරටම ලැබීමත් හොඳ අවස්ථාවක් නේ. පළවෙනි පත්වීම කලතරට. ඔව්. ඒ කියන්නේ අපි නේවාසික වෛද්‍ය පුහුණුව කළේ කොළඹ. ඒකෙන් පස්සේ පළවෙනි පත්වීම කලතර. කලතර කලතර මහ රහලට. හරි. තව විස්තර අපි කතා කරන්නම්. ගෙදර පසුබිමත් කතා කරපු වෙලාවේ මේ පවුලේ හැමෝම එකතු වෙලා සාජ්‍ය තියෙනවා. ඔව් ඔව්. උදේ මේ තාත්තා තමයි ඒක වැඩි ඕගනයිස් කරන්නේ. හ්ම් හ්ම්. කළා කට්ටියම දෙකට සින්දු කියනවා. අම්මත් ගීත ගයනවද? අම්මා වැඩි ගීත නැහැ. අම්මා අහන් ඉන්නවා. අම්මා අහගෙන ඉන්නවා. අම්මා තමයි එතකොට ඉන්න හොඳම රසිකයා. හොඳම රසිකයා. හරි. අපි මේ මුල්ම ගීතය තෝරා ගන්නේ සියලු අම්මාවරුන්ගේ ආදරයත් මතක් කරගෙනම මේ ගීතය ගැන කතා කරනකොට ඉතින් ජීවිතය සනහා නලවන ආදරයක් නම් ඉතින් ඒ තමයි අම්මා. එහෙමයි. සුනිල් ඉදිරිසිංහ මේ දෙවැනි බුදුන් ගීතය ඒක ලස්සන්ට අම්මා ගැන තියෙන භාවය මතු කරලා තියෙනවා. ඒ එකම අම්මා නැතිවීමෙන් අපේ ජීවිතේ වෙන අඩුව මේක ලස්සන්ට පැහැදිලි කරලා තියෙනවා. ඒක ලස්සන වචනක් තියෙනවා මේ ඇසට හඬන්නට කඳුලැලි දුන්න ඔබ ලත්ඇවුල් දරනා දිරිය ලබා දෙන. ඒක අපිට අපි ඔක්කොම ලත්ඇවුල් දරා ගන්න දිරිය ලබා දීලා තිනවා. ඒකට ඒ දිරියෙන් අපි ජය ලබනා විට මාසෙප ගන්නට ඔබ මා ළඟ නැත. මේ කාටත් පොදු දෙයක් විදිහට මම දැනෙනවා. ඇසට හඬන්නට කඳුළු දෙනවා කියන්නේම ජීවිතේට මනුස්සකම උගන්වන එකනේ වෛද්‍යතුමනි නේ. අනිවාර්යයෙන්ම. අන්න ඒ අම්මා කියා දුන්නු මනුස්සකම අපේ වෛද්‍යතුමාගෙන් අපිට දකින්න පුළුවන්. මේ වෙලාවේ එතුමාව දන්න කියන අය ජීවමාන සාක්ෂිය වෙනුවෙන් අන්න ඒ විදිහට මනුස්සකම ඇති වෛද්‍යවරයෙක් අද අපි මුණ ගැහෙනවා. ඒ විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටිආරච්චි මහත්මයා. මේ එතුමා අපට තෝරා දෙන මුල්ම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න ගීපද සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ මේ හඬ සුනිල් ඉදිරිසිංහ. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට පුතුම් ලද අම්මා සවන් සනහා මානල වූ ඔබ නිරුනි ඇසියේ අරුත කියා දුන් ඒ මේ ඇසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා හඳන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුන් ඒ දිරියෙන් ලොව ජය ලබනා
විට මා සිපදන්නට ඔබ මා ළඟ නැත අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ළඟ ලොවට උතුම් ළඟ අම්මා 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 විකසිත රැහත දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිතුම් ලද ලොවක උතුම් ලඳ අම්මා 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 නිරන්තරයෙන් මිතුරු හමුවීම් තුළ ගීත ගයන එතුමන්ගේ හඬත් සජීවීව ඉඳ හිට හරි අපිට අහන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා මං හරි ගෞරවයෙන් ආරාධනා කළා මේ ගීතය යන අතරවාරදී පුළුවන් නම් අපිට පුංචි කොටසකුත් එකතු කරන්න කියලා. අම්මගේ ආදරෙත් එකතු වුණු තැන ඉතින් ගයන්න හොඳම ගීතයක් විදිහට මට හිතුණු නිසා. අපි ස්කෝලෙටත් ගිය වෙලාවේ මේ පළමු වතාවට උසස් පෙළ කරලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ නැහැනේ ඔබතුමන්ට දෙවෙනි වතාවේදී. දෙවෙනි වතාවේ තමයි පුළුවන් වුණේ. පළවෙනි වතාවේ මේ උත්සාහය අසාර්ථක වෙනකොට අතහරින්න හිතුනේ නැද්ද? නැහැ. පළවෙනි වතාවේ ඇත්තටම මම මේ බයෝ සයන්ස් තේරුණා. ඊට පස්සේ දැන් අර අපේ ගෙදර මාමා ඉන්නවානේ වෛද්‍යවරයෙක් නේ මාමා. ඉතින් අම්මගේ ලොකු වෙන කමකුත් තියෙනවා. අම්මා ගුරුවරියෙක්. අම්මට ඉතින් ලකුණු මදිනේ ෆිසික්ස් වලට ටිකක්. ඊට පස්සේ ෆිසික්ස් ටීචර් කෙනෙක් වෙනම දීලා මේ මට වෙනම ටියුෂන් එකක් දීලා ඊට පස්සේ දෙවෙනි පාර සාර්ථකුණ ගම. ඊට පස්සේ තමයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒක වෛද්‍ය විද්‍යාල තුනේ දෙවෙනි වට සමත් වෙලා. හා හා. එතනදී හදාගත්තනේ පුංචි බෑන්ඩ් එකක්. ඔව් අපේ ගිහිල්ලා අවුරුදු දෙකක් විතර යනකොට දැන් ෆැකල්ටි එකේ තියෙනවා බෑන්ඩ් එකක් කොහොමත් අපේ සීනේ බැච් එක. ඒකට අපිට ඕන විදිහට සින්දු ගන්න බෑනේ කියලා දෙක. يعني අපේ තින්න සින්දු කියන්න පුළුවන් කට්ටිය වාදනය කරන්න පුළුවන් කට්ටිය කීප දෙනෙක් අපේ ගෙතලා පොඩි බෑන්ඩ් එකක් හදාගත්තා. ඊට පස්සේ අපේ මේ උත්සවවලට ෆන්ක්ෂන් වලට මේ අපි තමයි සින්දු කියන්නේ ගහන්නේ කොහොම කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ දුරු වෙන්නේ නැති සීනි අයියා කෙනෙක් වුණාට පස්සේ. ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තමයි ගෙවා නිම කරන්න අමාරු. හරි. විකිරණ වේදය. මෙන්න මේ පිළිබඳව කතා කරනකොට මේ අපිට ටිකක් ওই ශාස්ත්‍රීය සෞඛ්‍ය ශාස්ත්‍රීය ඈතයි වෛද්‍යතුමනි. අපිට මේ තියෙන්නේ ඒ පිළිබඳව එහෙම මේ නියමාකාර අවබෝධයක් නෙවෙයි. ඒ නිසා මේ රසවින්දනය ජීවිතේ මේ හැමදේම ගැන කතා කරන වෙලාවේ අපි ටිකක් ඒ ගැනත් දැනුවත් වෙන්න හරි ඌමනාවක් කැමැත්තක් තියෙනවා. ඇයි එතකොට ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරලා ආයේ විකෘත වේදේ තෝරගන්නේ? හරියටම ප්‍රසවහා නාරි වේදේ දෙවෙනි වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරලා කළුතර මේ මහරෝහලේ. එතකොට මේ මහරෝහලේ කළුතර මහරෝහලේ ගත්තාම ඉන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්යි දෙවෙනි වෛද්‍යවරයෙක්. ඉතින් ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. මම දවසක් කර දවසක් අපි ඔන් කෝල් දෙක ඔන් කෝල් දවසට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ. උදේට 35ක් විතර කරනවා රෑට 35ක් විතර කරනවා. අනිත් ටික සර් බලා ගන්නවා. පස් බාට් 2 ඔක්කොම සර් බලා ගන්නවා. ඉතින් ඔහොම කළා කළා එනකොට ඉතින් ටිකක් ටයර්ඩ් ගතියක් මහන්සි ගතියක් දෙනවා. මේක චරම හරියන වැඩක් නෙවෙයි කියන විදිහට. ඒගොල්ලෝ එතනින් මේ පාඩම් කරේ ඇත්තටම මේ කළුතරදී තමයි. කළුතරදී අපි ඒ වගේ අපේ ස්ට්‍රෙච් වල 4-5 දිනක් විතර හිටියා. වෙන වෙන අංශවල කායික අංශ එහෙම කට්ටියක තුල මම හැමදාම ඔන් කෝල් නැති දවසට පාඩම් කරනවා. මේ කියන්නේ විභාගයක් පෝස්ට් ග්‍රැජුවට් එකක් කරන්න ඕන කියලා හිතාගෙන පාඩම් කරනකොට මුලින්ම කරේ සර්ජරි. සර්ජරි වලට පාඩම් කළා. ඒකේ එක කොටසකට හරියට ලකුණු වැඩි වුණා. ඊට පස්සේ හැම තිබුණා රේඩියොලොජි භාගෙ. මේ විකිරණ විද්‍යාව භාගෙ. ඒකට උත්තර ලියන ලේසර මට මම සර්ජරි වලට පාඩම් කරලා තියෙච්ච නිසා ඒකේ හිලිම වගේ සමත් වුණා. ඒකේ තියුණේ එක කොටසක් විතරයි පාස් වෙන්න. ජීවිතේ මේ ඉගෙන ගන්න දෙයක් ඉතින් කොයි හරි තැනක පාඩමක් වෙනවනේ නේ. අනිවාර්යයෙන්ම ඒක තමයි. ඒක අරකට පාඩම් කරමු නැත්නම් මේක ලේසි වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ අර හැමෝලිම අපි මේ වැඩසටහන් වලදී ජීවිතේ වටිනාකම් එකතු කරගන්නේ. අත්දැකීම් තමයි කවදා හරි අපිට ජීවිතේ පාඩම් උගන්වන්නේ. අන්න ඒ පාඩම් ඔස්සේ තමයි අපි ජීවිතේ පාට කරගන්නේ. ඔබේ ජීවිතයත් ඒ විදිහට පාට කරගන්න පුළුවන් අද මේ චරිතේ
හමුවීමත් එක්කම අපි ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරන්නේ අපි මේ විකිරණ වේදේ ගැන කතා කරපු වෙලාවේ ඒ ගැන කතා කරන්න කලින් තව ගීතයක් අහමු වෛද්‍යතුමනි මේ ගීතය තෝරා ගැනීමෙම තාත්තගේ ආදරය ඒ දවස්වල ජීවිතේ තාත්තගේ හැඩය මේ අපිට හරි තාත්තා කියන්නේ වීරයෙක්නේ දරුවන්ට කොහොමද අනිවාර්යයෙන් මෙන්න මේ ගීතයයි තාත්තගේ ජීවිතය ආදරය එක කොහොමද ගැලපෙන්නේ අතන මේ ගීතය අපේ තාත්තා මේ අපේ ගෙදර පොඩි පොඩි සාද පවත්වන හිටගුවා අපේ පුංචි අම්මලා බාප්පලා එක්කදොල අපිවත් ලං කරගෙන එතකොට තාත්තා සින්දු කියන තාත්තා සින්දු කියනකොට මේක අඬන්නේ සුදු වෙනකේ තාත්තාගේ හරි ෆේමස් සින්දුවක් වයලින් එක ගහන ගමන් කියන්නේ කියන ගමන් පොඩ්ඩක් අර සමහරට මත්පැන් පොඩ්ඩක් තරගෙන ඉන්නේ අම්මට තමයි මේ කියන්නේ අම්මට ළඟට ගිහිල්ලා පොඩි විහිළුවක් හැම කළා අම්මා පොඩි පාට් එකක් දාන්න එතකොට මට හොඳට මතකයි වයලින් එකක් තියනනේ බෝ එක ඕකෙන් ගහනක කියන ගමන් අම්මට ඕකෙන් ගහලා තමයි දැන්නේ සුදු වෙනකේ කියන්න පනවාගේ කියලා දැන් අපි ඉස්සරහන් කියන්නේ අම්මට ටික ලැජ්ජයි ඉතින් මං තාත්තා වෙනුවෙන්ගේ හරි මාස සින්දු. ඒ ළමා කාලේ අපි විඳ අත්දැකීම් නෙනේ පහු කාලේ කොතනක වුණත් අපිට මතක් කරලා සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම. අනේ එහෙම තෙන් ඔබේ ජීවිතෙත් තියෙනවා මගේ ජීවිතෙත් තියෙනවා. අපි වෛද්‍යතුමන්ට තාත්තගේ අම්මගේ ආදරෙත් එක්ක පවුලේ ආදරයත් එක්ක ගැලපෙන මතකයේ එකතු කරන මේ ගීතය ළඟ නතර වෙමු එහෙමනම්. මේ ගී පද ධර්මසිරි ගමගේගින් සංගීතවත් කරා TF ලතිෆ් ගී හඬ HR ජෝතිපාල මේ ගීතය අද විකසිත රැහතට අපිට තෝරා දෙන්නේ විකිරණ විශේෂඥ වෛද්‍ය පණ්ඩුලහෙට්ටි ආරච්චි මහත්මයා. අඬන්නේ ඇයි සුදුමැණිකේ කියන්න පනමාගේ හෙළන්නේ ඇයි කඳුලැලි ආදර නිමිනි දැසේ අඬන්නේ ඇයි සුදුමැණිකේ කියන්න පනමාගේ සන්
මේ ගීතය අහනකොට ඇහෙනකොට කොහොමද පෙර මතක අලුත් වුණාද? පෙර මතක කියන්නේ ඇත්තටම තාත්තා මේ සින්දුව විතරක් නෙමෙයි. තා සින්දු ගොඩකට මේ මොහලුම්කම් ඇලුම්කම් කරා. මේ වයලින් එක වගේම මේ සරපිනවත් ගන්න පුළුවන්. තාත්තට දෙකම ප්ලේ කරනවා, දෙකම ගහනකම සින්දු කියන්නත් පුළුවන්. තාත්තා මේ ඉගෙනුවේ මොනවද? තාත්තා ඉගෙනුවේ සංගීතය නෙමෙයි. මුලින් බේරුවල් ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් විදිහට ඉඳලා ඊට පස්සේ තිස්ස මධ්‍ය මහාවිද්‍යාල කළුතර. ඒකේ කරේ ඇත්තටම මේ මොකද්ද යාන්ත්‍රික වැඩ තිබුණානේ ඉස්සර. ලෝහ වැඩ, වඩු වැඩ, තාත්තගේ වඩු වැඩ ඇත්තට. වඩු වැඩ ටීචර්. එතකොට අම්මා? කම්මා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ඇත්තටම. මේ ඊට පස්සේ අන්තිම කාලේ ලයිබ්‍රරි බාර හිටියි. කළුතර බාලිකාව. මේ ඇමතුමින් අපිට සම්බන්ධ වෙන කෙනාව හඳුනගන්න පුළුවන් වේවිද කියලා බලන්න. අයිබෝවන් ඔබට මොකද්ද මේ ડોක්ටර් පණ්ඩුලත් එක්ක ඔබේ තියෙන මිතුරුකම? මම හිතුවේ ඉනුෂා සමඳුරිය කතා කරාට මේ ඔබතුමිය දැනගත්ත විදිහේ මට ප්‍රශ්න තියෙනවා. මම දුද්දක් දී උඩ ඉතින් මගේ පන්තියේ උඩ අයියා කෙනෙක් ඉතින් අපි මට මචන්ල වෙලා හිටියේ. මම ඉතින් මම ක්‍රිකට් ගැහුවා අපි ස්කෝලේ. ඒ ඉන්නකොට ඉතින් අපි වෙන වෙනම සම්බන්ධ වෙන මට සීනියර් පණ්ඩුල අයියානේ. එනහට ඉතින් අපි ඉන්නකොට දැන් කොහොම වුණත් එයා අධ්‍යාපනය අතින් බොහොම ඉහළට යනවා. ඉතින් එයාලගේ වෙනම ඉන්න පියර්ස්ලා ටිකක්, ඒ කියන්නේ එයාලා ආස, ඒ කියන්නේ එයාලගේ ක්ලාසස්වල ඒ කොච්චර ඉගෙනීම් කටයුතු ඒගොල්ලෝ කරත් පුළුවන් ලැබිච්ච හැම මොහොතකම මාව බලන්න තියෙනවා. අපි ඉන්නේ වෙනම ක්ලාස් එක, ඒ කියන්නේ ඒකට පොඩි මියුසික් ක්ලාස් එකක්, ඒක ඒ කියන්නේ විධිමත් මියුසික් ක්ලාස් එකක් නෙවෙයි. අපි ක්‍රිකට් ගහන ගමන් අපිට ඇත්තටම ගොඩක් අපි පැත්තෙන් අපි හැබැයි පොඩ්ඩක් අපි සෞන්දර්යාත්මක පැත්ත යොමු වෙලා ඉතින් ඉන්න ඉස්කෝලේ පණ්ඩුර දාන්න ඒ පන්තියේ අනිවාර්යයෙන්ම ඉතින් බලන්නේ අපේ සහෝදරෙක් වගේ ආශ්‍රය කරපු යාළුවෙක් මල්ලි. මේ කොච්චර අවංකද කියනවා නම් මේ ડોක්ටර්ට අපි කිව්වා අඳුරගන්න කියලා. හැබැයි ඉතින් සම්බන්ධ වෙච්ච කෙනාම එයාගේ නමත් කිව්වා. මේ වෙලාවේ සම්බන්ධ කරගත්ත මටත් ඕන වුණා මේ කොහොමද මල්ලිගේ කටහඬ හඳුනගන්න පුළුවන් වෙයිද කියලා. මේ දියගොඩගේ මට දැනගන්න ඕමනයි මේ අපේ වෛද්‍යතුමා කළුතර ස්පිරිතාලෙදී ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමන් විදිහට කටයුතු කරනකොට කොහොම සේවයක් සිද්ධ කරාද මිනිස්සුන්ට? ඒක ඇත්තට මේ වචන වලින් කියන්නේ මම දන්න වචන වලින් මම දන්න විදිහට කියන්නම්. දැන් මනුෂ්‍යකයේ තියෙනවනේ ඒ දැන් දුර්තියත් එක්ක තමන්ගේ අර ඩිග්නිටි එක මේන්ටේන් කරන විදිහක් මට ඔකට තේරෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ අර වෘත්තියේ තියෙන උසස්කම් ඒවා මේවත් එක්ක යම් තැනකට යනවනේ සමහරව. දැන් පණ්ඩුල හිටිය ආරච්චි කියන්නේ මම එක උදාහරණයක් කියන්නම්. එයාගේ පන්තියේ යාළුවෙක් මේ එයාගේ පළවෙනි බබා මං හිතන්නේ ලැබෙන්න ඉන්නකොට එයත් යම් වෘත්තියක නියැලෙන කෙනෙක් පණ්ඩුරට තමයි ඉතින් අම්මා මම බබා හැමදේම ඉතින් කියන්නේ අපිට ෂූටිය අපේටයක් වුණා තමින් කරදර කරනවා. ඉතින් බබා ලැබෙන්න මේ පණිවිඩය කියලා එයා මේ පණ්ඩුල පොඩ්ඩක් මගේ ෆයිටරේට ඔයා ඔයාගේ වැඩේ කරන යනකෝ මම බලාගන්න උගක මොනවද දුර කතා කරන්න කියලා කොහොම හරි ඉතින් ඒ කාලේ එහෙම ගියා. ගිහිල්ලා පණ්ඩුල බබාව අතට අරගෙන අර ඒ කරන්න ඕන කටයුතු ඔක්කොම කරලා තමයි කෝල් එක දෙන්නේ මේ ඒ මිතුරට, යාගෙනම රාහුල මෙන්න ඔයාගේ වැඩේ හරි මචං කියලා. ඉතින් එහෙම තමන්ගේ වැඩ පැත්තකට දාලා
අපේ වැඩ. හැබැයි මගේ වැඩ පොඩ්ඩක් මිස් වුණ දවසක් මම තරහනේ. යාම දන්නවා. හරි. හැබැයි ඉතින් මෙහිමයි මේ කිව්වම පස්සේ මිතුරන්ගේ වැඩ විතරක් නෙවෙයි මේ තමන්ගෙන් සේවය ලබන්නේන හැම රෝගීෙක්ටම ඒ ලැබෙන්න ඕන කාරුණික සේවය නිරන්තරයෙන් ලබා දෙන වෛද්‍යවරයෙක් විදිහට තමයි එතුමාව වඩා ප්‍රසිද්ධ. බොහොම ස්තුතියි දියගොඩ ඔබට මේ වෙලාවේ සම්බන්ධ වුණාට. එතුමාට ඉතින් මම සතුටුයි මේ වැඩසටහන ඔබතුමියත් ඉතාම ලස්සනට මේ වැඩසටහන මෙහෙවනමනේ හැමදාම. ස්තුතියි දියගොඩ මහත්මයා. අපි මේ සම්බන්ධ කරගත්තේ කළුතර ඉස්පිරිතාලේ ගැන කතා කරවතින් වෛද්‍යතුමනි. මේ ජීවිතේ ඔබට ලැබුණු මේ අත්දැකීම් අතර එහෙම හිත කම්පා කරවන සිදුවීම් නෙවෙයි, මොකද අපි ජීවිතේ හැම වෙලෙම අහන්නේ කම්පා වෙච්ච සිදුවීම්නේ. එහෙම හිතනකොට සන්තෝෂ වෙන්න පුළුවන් දේවල් ඇති. ඒ අතර මොකක්ද එකක් මතක් කරවතින් සිද්ධියක් මතක් කරන්නේ? සිද්ධියක් කිව්වොත් සිද්ධි දාමයක් එක ගත්තොත් එහෙම කල්තර මං කියන මං වැඩ කරේ ප්‍රසවහන ආයුර්වේද වෛද්‍යවරයෙක් එක කියලා. ඒ වෛද්‍යවරයා මේ නම කියනනම් ડોક્ટર වටකුලසූරිය සර්. හරිම මේ ලෙඩ්ඩු රෝගින් සම්බන්ධයෙන්ම කැප වෙලා වැඩ කරන වෛද්‍යවරයෙක් සර්. ඒ සර්ගේ විදිහටම අපිත් පුරුදු වෙනවා. අපිත් ඒ විදිහම වැඩ කරා. සර්ගේ සර් දෙවෙනි කරන්නේ නැති වෙන අපි වැඩ කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕනම ප්‍රසවහන ආයුර්වේද වාට්ටුවක මාතෘ මරණ කියලා රේට් එකක් එනවා. මාතෘ මරණ එකක් දෙකක් හරි දසමයක් හරි අවුරුද්දකට තියෙනවා. දැන් මමයි සර් වැඩ කරන කාලේ බින්දුවයි. මාතෘ මරණ එකක්වත් නැහැ. ඒ කියන්නේ මාත් අම්මා කෙනෙකුට මරනවා සර් එතන. ඒක ඒක සර් එතන නැත්තන්නේ ප්‍රශ්නේ එන්නේ. දැන් මම තමයි බල්ලා කියන්නේ සර් එන්නවා කියලා කියන පරක්කින් සර් ඉන්නවා. කවට සර් හිටියේ මට හිතර දැනෙන ලොකුම සතුට එක තමයි මොකද මාතෘ මරණ බින්දුව. එක අම්මා කෙනෙක්වත් මැරුන්නේ නැහැ. මායි සර් ඉන්න කාලේ අවුරුදු 3ට. එහෙම සර් කෙනෙක් ලැබුණාම පස්සේ ඉතින් ගෝලියෝ ගැන ඉතින් අහන්න දෙයක් නැහැ නේ. 1997 දෙහිවල බෝම්බේ පිපුරුනේ. තමන්ගේ ආදරණීය මේ එතකොට බිරිඳද? නෑ. පෙම්වතිය. ආදරණීය පෙම්වතිය ගැනවත් තොරතුරු හොයා බලන්නේ නැතුව ඉස්පිරිතාලේදී අනෙක් ලෙඩුන්ට උදව් කරපු වෛද්‍යවරයා. අනිවාර්යෙන්ම බෝම්බේ පිපුරන කියලා ආරංචි වුණා. ආරංචිවල මේ අයින්නේ කියලා දන්නෝ ට්‍රේන් එකේ. ඊට පස්සේ මට සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඒ දෙහිවල බෝම්බේ පිපුරුනේ දුම්රියේ, මේ දුම්රියේ තමයි පෙම්වතියත් යන්නේ. ඉන්නවා කියලා මම දන්නවා, හතරම දන්නවා. ආරංචියක් නැහැ. දැන් මම ඒ අතරේ දැන් ලෙඩ් වෙනවා ස්පිටාලෙට අපේ උදව් කරනවා. අපේ හදිසි අන්තර අංශේ අපි උදව් කරන ගමන් ඉතින් මටත් හිතෙනවා බලන්න දැන් මේ මිනි තිනානේ මේ මරිච්ච මිනිස්සුන් ගොඩ ගහලා වහලා තිනවා. මටත් හිතෙනවා ගිහිල්ලා හුස්සලා බලන්න. ඒ වෙලාවට මම අන්තිමට අපේ මේ අයියා කෙනෙක් ඇරියා මේ ගෙදෙට්ට බලන්න ඉන්නද කියලා. කොහරි රැයල ගිහිල්ලා තිබුණා. එහෙම යම් වෙලාවක පෙම්වතියව ඒ විදිහට බලන්න යන්න උත්සාහ කරපු වෙලාවක ලෙඩ්ඩුන්ගේ අදෝනාව ඇහිලා අපහු ලෙඩ්ඩුන්ට උදව් කරන්න ගියා කියලාත් අපි කතාව ඇහුවා. කෙනෙක් අපිට කිව්වා විස්තරේ. ඔව් දැන් ඉතින් මේ ඇත්ත ඉතින් ඒතකොට පෙම්වතිය එහෙම කිසිදු කරදරයක් වෙලා තිබුණේ නෑ. කරදරයක් නෑ. ඉතින් කොච්චි නැවතිලා බහැලා ඉතින් වෙනම බස් වල එහෙමක තමයි ඇවිල්ලා තිබුණේ. හරි සමහර වෙලාවට හිටව පෙට්ටිය අනිත් පිටේ නෑ ඉඳලා තියෙන්නේ. පිපිරීම සිද්ධ වුණේ නේ. ඇත්ත ඉතින් දැන් එහෙම වෙලාවකට තමන්ගේ පෙම්වතා තමන්ව හොයා බලන එකටනේ පෙම්වතිය කැමති. මේ කාලේ වගේ නම් ඉතින් වෛද්‍යතුමනි අතහරින්නම හේතුවක් ඕක. හැබැයි ඉතින් තේරුම් ගත්ත නිසාම පෙම්වතිය අද බිරිඳ. අයියා බිරිඳ වුණා හැමෝම. පින්කි. පින්කි. ගෙදරට කියන්නේ පින්කි. ගෙදරට කියන්නේ පින්කිද නැත්නම් ඔබතුමා කියන්නේ පින්කිද? නෑ ගෙදරට කියන්නේ. අම්මලා කියන්නේ පින්කි. නම එතන. නම ප්‍රියන්ති. හා. එතුමිය වෙනුවෙන් එහෙමනම් අපි තෝරා ගන්නවා ආදරය ගැන කතා කරපු වෙලාවටින් ජීවිතයේ සනහලනේ ආදරයත් එක්ක අපිට වෙනම තැනක නතර වෙන්න පුළුවන් තව ගීතයක් ඔබ තෝරා දෙනවා. මේ ගීතය ආචාර්ය වික්‍රත්නායකගේ ගීතයක්. ඊට කලින් තව කතාවක් අහන්න. වයලින් පන්තියේදී හම්බ වුණාද මෙතුමියව? වලින් පන්ති මගේ 8-9 වල ගේලින් මේ අපේ පෙමතිය වෙන්නේ මං අවසස් පෙළත් කරන් පස්සේ. ගමේ ප්‍රේමයක් අවසාන මොහොතේදී පාසල් ප්‍රේමයක් අනිවාර්යයෙන්. හා එතකොට මේ තව කතාවක් තියෙනවා. අර ජයසේන සර් නේද? වයලින් පන්තියේ ළඟ ගෙදර තමයි ජයසේන සර් ඉන්නේ. ඉංග්‍රීසි ටීචර් අපේ මේ කල්තු විද්‍යාලේ. ආහහා. ඉංග්‍රීසි සර් මේ ආදරේද ඔබට? ඉංග්‍රීසි ගොඩක් ආදරේ. අයියටයි මට දෙන්න සබඳේ. ළමයි එක්ක මේ කතා කරනකොට කියන්නේ ඔබ වගේ නේද වැඩිපුර? එහෙම එකක් තියෙනවා. ජයසේන දැන් නැතිලා
හිටපු හොඳම ඉංග්‍රීසි කෙනෙක් අපිට. ඒ කියන්නේ ඉංග්‍රීසි වදින්නම කියා දෙනවා. හ්ම් හ්ම් අනේ කයි ජීවිතේ අපිට එහෙම මේ දැනුණු ගුරුවරු හැමදාමත් මතකේ රැඳෙනවා. අපි එහෙමනම් ආචාර්ය වික්‍රත්නායකගේ ගීතේ ලං කරගන්න සූදානම්. මේ ගීතේ ටිකක් ඇහෙනවා අඩු ගීතයක්. ඇත්තට මේ ගීතේ මට මේ සුදද්දීගොඩ හඳුන්වා දීපු ගීතය. සුදද්දීගොඩ ඔය කිව්වේ සංගීත කාමරයක ඉන්නවා කියලා. ඔව්. ඔතන ඉන්න ගමන් අපිත් එක්ක අපිත් තැන ගිහිල්ලා එද්දිකොට සින්දු කියන. සින්දු කියන සෙට් එක මේ බෙඩ නැති වෙලාවට මේ හරිම විනෝදකාමි චරිතයක්. මේ දුදද්දීගොඩ කට ඇරියොත් හිනා යන ජාති මිනිස්සෙක්. ඒ ගමන මේ සුදද්දීගොඩ දවසක් සින්දු කීපයක් එක එක අලුතෙන් සින්දුක් දැනගත්තා ඇවිල්ලා කියන මට. මේක සුදද්දීගොඩ මම හඳුනලා දීපු සින්දුවක්. මේ වික්‍ර රත්නායකගේ හරිම ලස්සන සුන්දර සින්දුවක්. මේ ඒ පළාතට ආපු අලුතෙන් ආපු තරුණියක් ගැන තරුණයෙකුට දැනෙන හැඟීම. මේක හිට්ුණේ නැහැ ඇත්තටම. මේ එච්චර ප්‍රසිද්ධ වෙච්ච ගීතයක් නෙමෙයි හැබැයි. ඔව් සමහර වෙලාවට මේ ගීතය ඔබ අහගෙන ඉන්න ඔබත් අහන මේ පළවෙනි අවස්ථාව වෙන්නත් පුළුවන්, නැත්නම් කාලෙකින් ඇහෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මේ ගීතේ පද සමන් චන්ද්‍රනාත් වීරසිංහගෙන්, සංගීතවත් කරමින් මේ ගයන්නේ ආචාර්ය වික්ට රත්නායක. තනිකමක් නොවන ලෝකයක තනාගන්න පුළුවන් නම් සෙනෙහසින් ආදර කතාවක් ඇත්ත වාසනාවක්. අපේ වෛද්‍ය පණ්ඩුල මහත්මයාට නම් පුළුවන්කම ලැබුණා එහෙම ආදර ලෝකයක් ගොඩනංවා ගන්න. අපි ඒ නිසාම මේ ගීතේ ළඟ නතර වෙමු. මේ ගීතේ අපට තෝරා දෙන විකිරණ විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හිටියරච්චි මහත්මයා. රංගනාවක් සදිසි මෙනවියක් අපේ මන්දියට ආවාලු. පතක පොතක සිතමක ගීතයක එහෙම ලස්සනක් නැතුවාලු. ඇය ඔබද කියන් ලඳුනේ, ඔබ ඇයද කියන් ආදරය පමණි මනරම්.
රංගනාත් සදිසිමින වියක් අපේ මන්දියට ආවාලු පතක පොතක සිතමක දීතයත එහෙම ලස්සනක් නැතුවාලු ඇය ඔබද කියන් ලඳුනේ ඔබ ඇයද කියන් ලඳුනේ ඇය ඔබද කියන් ලඳුනේ ඔබ ඇයද කියන් ලඳුනේ ඇය ඔබද කියන් ලඳුනේ අද විකසිත රෑහතේ අපේ හමුවීම විකිරණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටිආරච්චි මහත්මයා අපි විරාමයක් අරගෙන යලි ඔබ මුණ ගැහෙනම් විකසිත රෑහත අද විකසිත රෑහතේ අපේ හමුවීම වෛද්‍යවරුන්ට මිතුරෙක් වුණු ඒකමිතින් හොඳම යාළුවන්ට හොඳම යාළුවෙක් වුණු රෝගීන්ට කාරුණික හිත හොඳ වෛද්‍යවරයෙක් වුණු විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටිආරච්චි මහත්මයා. එතුමා විකිරණ වේදේ පිළිබඳව තමයි විශේෂඥ වෛද්‍යතුමන් විදිහට කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඔබ විකිරණ වේදේ තෝරා ගන්න කාලයේදී අපේ රටේ ලොකු ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු හිටියේ නැහැ වෛද්‍යතුමනි. ඇත්තම හිටියේ නැහැ. අපේ බැච් එකත් හිටියේ 6 දෙනයි. ඊට ඉහළ බැච් වලත් හිටියේ ඒ වගේ ගාණක් 3ක් 4ක් 5ක් වගේ. දැන් ඊට වඩා ඉගෙන ගන්නවා. දැන් 20ක් 25ක් විතර එක බැච් එකට ඉන්නවා. මොකද්ද මේ විකිරණ වේදේ කියන්නේ? විකිරණ වේදේ කියන්නේ ඇත්තටම ඉස්සර කරේ එක්ස් කිරණ සම්බන්ධයෙන් ශරීර අභ්‍යන්තරේ කොටස් සහ රෝග තත් හඳුනා ගැනීම දෙයක් කරේ. දැන් ඇත්තටම විකිරණ වේදේ කියවට විකිරණ විතරක් නෙමෙයි අපි ශබ්ද තරංග පාවිච්චි කරනවා අල්ට්‍රාසවුන්ඩ්. එතකොට චුම්බක ක්ෂේත්‍රය පාවිච්චි කරනවා ශරීර අභ්‍යන්තරේ කොටස් බලාගන්න මේ පින්තූරයක් විදිහට බලාගන්න මේ එතකොට අපිට ඇනටමි හොඳට අඳුරගන්න පුළුවන් සහ ඒකත් එක්ක ආපු රෝගී තත්ත්ව මේ සාමාන්‍ය තත්ත්ව වෙනසලා තියෙන කොහොමද කියන එක අපිට පැහැදිලිව කියාගන්න තමයි මේක කරන්නේ. හා ඒ කියන්නේ අර රෝගයක් නිශ්චිතවම හඳුනා ගන්න ලොකුම දායකත්වයක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම හරියටම හඳුනා ගන්න. දැන් අපි අනික කායික රෝග විශේෂඥ වෛද්‍යෙක් හරි ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍යෙක් හරි රෝගියෙක් බලලා අල්ලලා බලලා රෝග ලක්ෂණ අහලා ලෙඩයක් තීරණය කරනවා මේක වෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට ගාවට එවනවා ස්කෑන් එකක් කරලා දෙන්න. ස්කෑන් එක කරාම එයාගේ කියපු දේවල් බලලා අපි රෝගියාගේ ස්කෑන් එක කරනවා. අපිට හරියටම පේනවා මේක රෝගේ තියෙන කොතනද කියන. අපි හිතමු උදාහරණයක් විදිහට ගත්ත අක්මාවේ ගෙඩියක් කියලා. අක්මාවේ ගෙඩිය තියෙන තැන ඒක ප්‍රමාණය ඒක නිසා ඒක අක්මාවටලා තියෙන හානිය ඒ සියල්ලම අපිට පැහැදිලි කරලා කියන්න පුළුවන්. දැන් ඔය මේ කිරණ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ඉන්න අපි ටිකක් ওই ක්‍රමයට හරි බයයි. කොයිතරම් තාක්ෂණීය ගින කතා කරත් එදා ඉඳලා අද වෙනකන් එහෙම මේ සැකබිය මිනිසුන්ගේ හිතවල තියෙනවා. එක්ස් කිරණ ඇත්තටම හානිදායකයිද? හොඳ ප්‍රශ්නයක් කියනවා. මේ ඇත්තම එක්ස්රේ එකක් ගන්නකොට සීටක් කරනකොට එක්ස්රේ කිරණ වදිනවද? ඔව් කිරණ වදිනවා. දැන් මේ කිරණ වදින එක එක්ස්රේ ගැන විතරද වෙන්නේ? එහෙම එකක් නෙමෙයි. අපේ මේ ජීවිත හැම වෙලාවෙම අපිට කිරණ වදිනවා. ඒකට කියන්නේ පරිසරයේ කිරණ, බෑග්ග්‍රවුන්ඩ් රේඩියේෂන් කියලා. ප්‍රධානම කිරණ වර්ගය තමයි කොස්මික් රේඩියේෂන්. ඒ කියන්නේ අපිට අභ්‍යවකාශයෙන් රේඩියේෂන් අපි හැමදෙසම අපිට රේඩියේෂන් බොම්බාඩ් කරනවා කියලා කියන්නේ. ලොකු ප්‍රමාණයක් බොම්බාඩ් කරනවා. ඒක උඩින් අඩු කරලා දෙනවා. පල්ලෙහාට පදිංචි ප්‍රමාණයක් තියෙනවා. අපි පොළව ගත්තොත් පොළවේ ක්‍රස්ට් එකක් නේ තියෙන්නේ. ඇතුලේ තියෙන ලෝදිය ගුලියක් උඩ තියෙන ක්‍රස්ට් එකක් තියෙනවා. ඔය ක්‍රස්ට් එකේ තියෙන ලවණ ජාති, කිමිකල් ජාති ඔක්කොගෙම හැමදෙසම කිරණ විදිනවා. එතකොට අපි මේ අපේ ශරීරය හැදිලා තියෙන මේ කිරණ වලට දරා ගන්න පුළුවන් වෙන ප්‍රමාණයකට තමයි. එතකොට මේ එක්ස් කිරණ ගත්තාම මෙඩිකල් රේඩියේෂන් කියලා කියන්නේ ඒවා අර වගේම නොගින්න හැකි තරම් ප්‍රමාණයක එක්ස් කිරණ ප්‍රමාණයක් තමයි අවශ්‍ය අපි මේ ලබා දෙන්නේ පින්තූරයක් අරගන්න. දැන් ඉතින් අලුත්ම මැෂින් එක ගත්තාම ඒකත් අඩුම ඩෝස් එකකින් දෙන්න තමයි අවශ්‍ය ප්‍රමාණය දීලා අවශ්‍ය විස්තර ටික ලබා ගන්න තමයි එක්ස් කිරණ හදලා තියෙන්නේ. එහෙනම් මේකට අනියත බියක් ඇති කරගන්න ඕන කමක් නැහැ. කොටින්ම උදාහරණයක් විදිහට කියනවා නම් අද ඔක දැන් රිස්ක් එකක් ගන්න මේ කතා කරන්නේ අවදානමක් ගන්නනේ. අපි වාහනේ යනකොටත් අවදානමක් තියනවා හැපිලා වැරෙන්න ඕන නම්.
එතකොට වාහනේ හොඳ තත්ත්වේ තියෙනවා නම් එතකොට අපි පාරේ අරන් යන්නේ මේක නීත්‍යානුකූල විදිහට නම් ඒ කියන්නේ මාර්ග නීති විදිහට දැන් අර යන්නේ ඇක්සිඩන්ට් තියෙන chance එක අවම බින්දුවයි. ඔන්න ඔය විදිහ උදාහරණයක් අරගෙන කිව්වහම මම දෙටියක් තේරෙන ඇති. එහෙම එහෙමයි කියලා අපි වාහනේ නොගින් ඉන්නේ නෑනේ. ඒකනේ. ඔව්. කළු ගලක් ළඟින් ගියත් විකිරණ වැදිනවනේ. අනිවාර්යයෙන්ම කළු ගල ළඟින් ගියත් විකිරණ කුරුණෑගල ගල යනකොට විකිරණ ගොඩක් වැදිනවා. ප්ලේන් එක යනකොට විකිරණ වැදින ඊට වඩා. අර කොස්මික් රේඩියේෂන් කියන එක වැඩි, ඒ කියන්නේ අභ්‍යවකාශයෙන් රේඩියේෂන් වැඩි උඩට යනට යන. දැන් ප්ලේන් එකක් යන අඩි 33000 උඩට නින්. ඔය පයිලට් ලඩ කැබින් ක්‍රූ එක සාමාන්‍ය ප්‍රමාණයක් වැදිනවා. ඒනට අපේ ඇඟට ඒක හැදිලා තියෙන අපේ ඇඟල හැදිලා තියෙන ඒකට වෘත්ත දෙන විදිහට තමයි. මේ ශේෂ්ත්‍රය තුල කොයිතරම් වසරක අධ්‍යක්ෂකවද වෛද්‍යතුමනි? 1999 ඉඳන්. 99 ඉඳලා. එතකොට 2000 කියලා ගත්තොත් ඉතින් දැන් අවුරුදු 23ක් විතර වෙනවනේ නේ අවුරුදු 23ක අත්දැකීම ලෙඩු විදිහට ඉතින් අපි ඉඳ හිටේ අත්දැකීමට බය වුණාට අවුරුදු 23ක් ඉතින් කිරණත් එක්ක කිරණත් එක්කම ඒක දැන් X කිරණ වැදිලා රෝගී තත්ත්වයක් හැදුණා කියලා තාම වාර්තා වෙලා නැහැ මං මගේ දැනුම හැටියට මේව නිසා හැදිලා කියලා වාර්තා වෙලා නැහැ දැන් ඕනම දයක් කොන්ට්‍රඩිය ඕන හොඳ නැහැ ඒක අපි හිතුවොත් X කිරණ දවස ගන්න මට X-ray ගත්තොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වගේ එකතු වෙලා රෝගී තත්ත්වයක් එන්න පුළුවන් එහෙම කාලපරතරයක් තියෙනවද එහෙම කාලපරතරයක් කියන්න බෑ ඒක මොකද අපිට ලෙඩගේ රෝගී තත්ත්වය හැදෙන්නේ දැන් අපි හිතමු දැන් අද එයාට ඊයේ සීටයක් කළා ඔපරේෂන් එකක් කරනවා ඔපරේෂන් එක කළා මෙයාගේ මක්කර ඇතුලේ මේ ලේ ගලනවා කියලා ප්‍රශ්න සැකයක් එනවා සීටයක් කරන්න මොනේ හොයාගන්න එතෙන්දී බෑ රෝගී තත්ත්වයත් එක්කල් බැලන්ස් කරන්න ඕනේ ඔකට රිස්ක් බෙනිෆිට් බැලන්ස් කළාම කියන්නේ ජීවිතය බේරා ගන්න තමයි හැමදේම කරන්නේ හැමදේම කරන්නේ ජීවිතය බේරා ගන්න සාමාන්‍යයෙන් MRI එකක් ගත්තට පස්සේ තව එකක් ගන්නවා කියන එක CT scan එකකට එහෙම යන්න කිව්වම පස්සේ හරි අකමැත්තක් තියෙනවා ඔව් ඒකත් අනිය තිබ්බ කියලා මම හිතන්නේ මොකද CT එක මුළු ඇඟම එකපාර CT කරොත් තමයි චූටි වැඩිපුර ඩෝස් එකක් එනවා කියලා කියන්නේ අපි CT ගන්න එහෙම ඇඟම නෙමෙයි එක්ක ඔළුව ගන්න එක්ක බඩ ගන්න එක මේ කකුල් තපේ කොටසක් ගන්නේ. ඒ වට එන ඩෝස් එක කිසිම හානියක් වෙන්නේ නැහැ. මාසෙත් දැකලා ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව එක ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි. බොහෝ වෙලාවට මේ දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න අය හරිම අකමැති ওই විදිහට ওই විකිරණ සම්බන්ධව එහිම පරීක්ෂණයකට එකතු වෙන්න. මොකක්ද මෙතන තියෙන නිවැරදිකම? ඒකත් අනිත් බියක් මම හිතන දරුවෙක් හදන්න ඉන්න කෙනෙකුට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රෙග්නන්ට් වෙලා මුල් සති 12 ඇතුළත නම් හානියක් තියෙනවා. ඒ හරිම වර්නරබල් ඒ සෛල වෙනස් වෙලා ඒක වෙන වෙන රෝගී තත්ත්ව හැදෙන්න පුළුවන් දරුවට. එතකොට අපි අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා ගන්න යනකොට ඒගොල්ලෝ අහනවා මේ ප්‍රෙග්නන්සි එක පොසිටිව් නැද්ද කියන එක දැනගන්න කියලා. අන්තිම වාර්තාව සාක්ෂි හැදුණේ කවදද? එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි නෙගටිව් කියලා හරියටම ෂුවර්ද කියන එක. තහවුරු කරගෙන තමයි. තහවුරු කරගෙන තමයි විශේෂයෙන්ම දරුවෙක් හම්බ වෙන වයසින්න කාන්තාවගේ එක්ස්ට්‍රා ලබා ගන්න. හරි. ඔනෝයේ විකිරණ වේදෙත් එක්ක අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණානේ. ඒ ටිකත් ඔන්න ඔබ වෙනුවෙන් මම අහලා දැන කියාගත්තේ. දැන් ඉතින් ආපහු අපි මේ වැඩසටහනත් එක්ක එකතු වෙමු. ඔස්ට්‍රේලියාවේ ගියානේ වැඩි අධ්‍යාපනයට. ඔව්. කොහොමද ලැබුණ අධ්‍යක්ෂීම්? අතන මම මෙහෙ රේඩියොලොජි කරා අවුරුදු 3ක්. අවුරුදු 3ක් කළා සමත් වුණ විභාගය සමත් වුණ 2001 වෙනකොට. ඊට පස්සේ තව අවුරුද්දක් මෙහෙ කරා වැඩිදුර අධ්‍යාපනයක් කරන්න තියෙන අපේ SR පිරිද්දක් ජේෂ්ඨකමක් කියන්නේ අර රේඩියොලොජි විභාගය පාස් වුණාම පස්සේ SR කියලා සීනියර් රෙජිස්ට්‍රා කියලා ඒක අවුරුද්දක් කළා ඊට පස්සේ අපි මේ පිටරට යන්න ඕනේ අපේ විශේෂඥ වෛද්‍ය මේ පෝස්ට් එක මේ හදා ගන්න අර ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ ඒක මට යන්න හම්බුනේ ඔස්ට්‍රේලියාවේ ඒකට ඔස්ට්‍රේලියාව ගිහිල්ලා ඉතින් දිනුන අපේ රටත් එක බැලුවම ලොකු දිනුවක් වෙනසක් එකපාරට තිබුණා විශේෂයෙන්ම අපි වෙනකොට මේ ඩිජිටල් රේඩියෝග්‍රැෆි තිබුණේ නැහැ අපි රිපෝට් කරන්නේ සිස්ටම් එකකින් ඒ කියන්නේ කම්පියුටර්ස් වලට එහෙම එකක් තිබුණේ නැහැ ඒකට පුරුදු වෙන සෑහන කාලයක් ගියා ඊගම ඒක පුරුදු කරා මුලින් කට්ටිය අල්ලගෙන ඒගොල්ලෝ දන්නවා අපිට ඒක කියලා නම්බර් එකක් දෙනවා ඊට පස්සේ රිපෝට් එක කියන්නේත් අපි රිපෝට් එක කියන්න ඕනේ මේ මයික් එකට මේ ලියන එක විතරද කරන්නේ රිපෝට් එක මයික් එකට කිව්වන් පස්සේ ටයිප් කරනවා කට්ටියක් ඉන්නේ ඒගොල්ලෝ ටයිප් කරනවා ඒ ටික තමයි අලුත් අත්දැකීම් හැබැයි ඒ අරෙන්න රෝගින් බලන ඒවා සහ අනිත් ඉන්ටර්ප්‍රිටර් කියන්නේ X-ray CT කියවන එක ඒගොල්ලෝ ලොකු වෙනසක් නැහැ හැබැයි ලොකු අත්දැකීමක් ආවා මේ බැටරියක් වැඩිපුර කරා කියන්නේ අපිට වඩා වෙනස්කම් තියෙන ටික හොයාගත්තා සහ දෙවෙනි අවුරුද්දේ මට හම්බුණා මේ බ්‍රෙස්ට් ඉමේජින් ඒකේ පියුරුපිලිකා සම්බන්ධ විශේෂ පුහුණුවක් විශේෂ පුහුණුවක් හම්බුණා පියුරු රෝග සම්බන්ධව ඒකදී අපි කරන්නේ මැමෝග්‍රෑම් සහ අල්ට්‍රාසවුන්ඩ් ඒකම ඒවා උපයෝගී කරගෙන බයොප්සි ඒ කියන්නේ ඇතුළේ දෙන කොටස් අරගන්න දේවල් ලංකාවේ ඒ සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුව තියෙන කීප දෙනාගෙන් කෙනෙක් ඔබතුමන්නේ
එහෙම කිව්වත් හරි ඔය විශේෂඥ කොහොමද ඒ කියන්නේ ෆෙලෝෂිප් එකක් කියලා අපි කියන්නේ බෙස්ට් ඉමේජින් ෆෙලෝෂිප් එකක් තියෙන මං දැනට ජාතික රෝහලේ ඉන්නේ මං විතරයි එහෙම කීප දෙනෙක් වටේ ඉන්න ගොඩක් කට්ටිය නැහැ ටික දෙනා ඉන්නේ ටික දෙනා ඉන්නේ එතකොට මේ ජාතික රෝහලෙත් විකිරණ වේදයේ සම්බන්ධයෙන් කටයුතු කරන එකේ මුල් වෙන්නේත් ඔබතුමන්ද නෑ ඒක ඉන්නවා දැන් මං බෙස්ට් මේ බෙස්ට් ඉමේජින් එකේ දැන් මැමෝග්‍රෑම් සහ අල්ට්‍රාසවුන්ඩ් එකේ ඉන්චාර්ජ් මම ඒකෙදි අපි ඇත්තටම අර මම අර ඔස්ට්‍රේලියාවේ ගත්තු පුහුණුව සෑහෙන වටිනවා ඒක ඒක සෑහෙන ಉಪಯೋಗي වෙනවා ඒක ඒකේ රිපෝර්ටින් හරීම සියුම්ව කරන්න ඕනේ දැන් ඒක ගයිඩ්ලයින් ඇත්තටම තියෙනවා ඇමරිකන් කොලෙජ් එක හදපු ගයිඩ්ලයින්ස් එක ගයිඩ්ලයින්ස් වලටම අනුව රිපෝර්ට් කරාම කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මම අපේ ට්‍රේනිස් ලටත් දිගට දිගට කියා දෙනවා ඒ කට්ටියගෙන් දැන් ඉස්සරහට ඒක දිගට දිගට එනවා ඉස්සරහට අපේ රිපෝර්ටින් වල ලොකු වෙනසක් තියෙනවා බෙස්ට් ඉමේජින් දැන් මේ පුහුණුව මේ වෙනකොට ඔබතුමාලා ලබා දෙනවානේ ගොඩක් දිගට දිගට ලබා දෙනවා ඒ විතරක් නෙවෙයි අතන මේ පුහුණුව ලබන කට්ටිය පරීක්ෂණ කරනවා රිසර්ච් ඒ රිසර්ච් කරන එකක මේ ළඟදී අපේ පළවෙනි තැන ආවා රෝයල් කොලෙජ් ඔෆ් රේඩියොලොජි ලගේ කොන්ෆරන්ස් එකේ ඉංගලන්තේ බර්මින්ග්හැම් වල අපි කරු මාත් එක්ක කරපු රිසර්ච් එක තමයි ලෝකෙම පළවෙනි තැනට ආවේ හා හා ඒක බෙස්ට් ඉමේජ් සම්බන්ධයෙන් හ්ම් හ්ම් කියන්නේ අපේ එක ස්ටෑන්ඩඩ් කියන එක එතනින් ඔප් වෙනවානේ අපේ රිපෝර්ට් හොඳයි ඒ පීරු පිළිකා සම්බන්ධයෙන් කතා කරනකොට වැඩි අවධානමක් තියෙනවා අපේ රටේ දැන් බහුතර කාන්තාවන්ට ඒ නිසා ඉතින් මේ එවන්නුණු පරීක්ෂණ තුලින් තව තව තහවුරු කිරීම කළගත්තොත් අපිට කලින් හඳුනා ගැනීම සහ ජීවිත අවධානම නැති කරගන්න පුළුවන් නේ අපේ රටේ අතරම නැතුණාට කලින් හඳුනා ගැනීමට දියුණු රටවල මැමෝග්‍රෑම් අවුරුදු 40ට වැඩි හැම කාන්තාවටම කරනවා හා හා ඒ කියන්නේ MOH ක්ලිනික් තියෙන්නේ අපේ ඔව් ගිහ අම්මලා ගිහිල්ලා සහභාගී වෙන්නේ ඒ හැම ක්ලිනික් එකකම වගේ මැමෝග්‍රෑම් යුනිට් එකක් තියෙනවා පිටරටවල ඒගොල්ලෝ ඒවා මැමෝග්‍රෑම් එක තැනක් කරලා රිපෝට් කරන වෙනම තැනකට ගේනවා ගෑනලා හැමෝටම දැන් අපේ රටේ හැම කරෙන්නේ නැහැනේ අපේ තියෙන මේ සුවනාරි මධ්‍යස්ථානවලට මිනිස්සු ඒ කියන්නේ අපේ කාන්තාවෝ යන්නත් එහෙම යන අකමැතිකම තියෙනවා ඒකත් ඉතින් ඒක අර මැමෝග්‍රෑම් එකක් තරම් ඇකියුරේට් නැහැ අතින් අල්ලලා බලලා නේ කරන්නේ යම් කිසි ප්‍රමාණයක් ඒක ඩයග්නොස් කරනවා ඒ කියන්නේ එතන අවධානමක් තියෙනවා නම් ඔබතුමන්ලට යොමු කරනවා යොමු කරනවා ඒගොල්ලන්ගේවත් මැමෝග්‍රෑම් මැෂින් එකක් තියෙනවා මේ නාරහෙන් පිට කැන්සර් ඒර්ලි ඩිටෙක්ෂන් සෙන්ටර් කියලා තියෙනවා එතෙන් තේවනවා ඒ කරත් අපි තමයි රිපෝට් කරන්නේ. හා. ඔන්න ඔය විදිහට තමයි කාර්යභාරය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රයන් පිළිබඳව කතා කරනකොට අපිට බලා ඉන්නකොට නම් ටිකක් ඒක හරි ඒකාකාරී වගේ. අවුරුදු ගානක අධ්‍යක්ෂකින් මේක කොහොමද ඔබතුමාට ඕක දැනෙන්නේ? ඒක නම් සමහරවිට මේ දැන් මොකක් හරි කරාම රිපෝට් එක ආපහු බලනකොට මේක තව ටිකක් හොඳ කරගන්න හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා. මදි වගේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. එහෙම විශේෂයක් නෑ. අතරම කොච්චර කරත් ඒක බෝරින් නැහැ. ඒ කියන්නේ අර බෝරින් කියන ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. එහෙමයක් නෑ මොකද ඒක බෙල්දාගෙන ඉඳාට වෙනස්. මෙයාගේ විදිහෙන් නෙවෙයි අනිත් එක්ක නะ. ඒක අපි සමහරවිට දැන් අපි දැන් ලස් හොඳ කැන්සර් එකක් දාගෙන අපිට සමහරවිට හිතට ලස්සනයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. මේක ලෙඩාට ලස්සන නෑ. මේක ලස්සන පින්තූරයක් කියලා තමයි මම අපි ට්‍රේනර්ස්ලට කියා දෙන්නේ කියන්නේ. ආ ඒ කියන්නේ අර ඒකේ හඳුනා ගන්න තියෙන දේවල් නේද? හඳුනා ගන්න ලක්ෂණ. හඳුනා ගන්න ලක්ෂණ හරියට ආවම ඒක තියෙනවනේ හඳුනා ගන්න විශේෂ ලක්ෂණ තියෙන හඳුනා ගැනීම. ඔය කැල්සියම් බෙන්දන හැටි තියෙනවා. ඒක ක්‍රම තියෙන හඳුනා ගන්න. ඒ ලක්ෂණ දැක්කහම කට්ටිය ලංකලම කියා දෙන මේක බලා ගන්න මේක ඒ කියන්නේ හොඳ එකක් කියලා. රෝගියාට හොඳ නෑ උනට. ඔව් අනේ ඒකයි තියාර. ඒ ශේෂ්ත්‍රවල යම් යම් මේ උපක්‍රමනේ පාවිච්චි කරන වචන වෙන්නේ නේ. හරි. මේ හා ඒ කිව්වන් පස්සේ තව කාරණාවක් ඔය සෞඛ්‍ය ශේෂ්ත්‍රයටම මතක් වුණා. ඔය වගේ උදාහරණ ගත තැනක් අපි එක කතා නොකර පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් ඔබ තෝරා ගන්නවා. මේ මේ වෙලාවේ මේ කතා කරන්න ඕනේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. වෛද්‍ය පුතත් වෛද්‍ය විද්‍යාධාරෝ දැන් 3 වෙනි අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි යුනිවර්සිටි. හා ඔබේ යොමු කිරීමත් නැත්තම් පුතාගේ තෝරා ගැනීමත්ද? යොමු කිරීමක් නැහැ අත්‍තරම. හැබැයි යාගේ මම කරන හැටි දැකලා අම්මා පොඩ්ඩක් කියන්නේ නැති බල කරේ නැහැ. කරන්න ඕනේ මොකද්ද වුවම මෙඩිසින් කරන්න ඕනේ. හා ඊට පස්සේ ලංකාවේ විභාග කරා. ලංකාවේ තන්දර කරා B2 එකක් ආවා. ඉතින් මදිනේ. දෙවෙනි පාර ගන්න බෑ කිව්වා. ආ ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ගියා. ඊට පස්සේ දන්නවනේ යවන්න පුළුවන් ඇතිත් කියලා. දැන් 100ත් ගීත ගායනා කළා වෘතිය තුල. තාත්තත් වෛද්‍යවරයෙක් වුණාට ගීත ගායනා කළා. පුතත් සංගීතෙට කැමති. පුතා සංගීතය කරා. පුතා සංගීතයේ හැදෑරුව ඇත්තටම මේ වෙස්ටර්න් මියුසික් බටහිර සංගීතය. පියානෝ එකයි වයලින් එකයි කරා. ඒක විභාගත් එහෙමත් කරා. ඒගොල්ලෝ ඇත්තටම මේ මේ අපිට වඩා ඉස්සරහින් ඉන්න සංගීතයෙන් අපි දන්නේ සිංහල සින්දු ටිකක්, හින්දි සින්දුවක් දෙකක්, එතකොට ඉංග්‍රීසි සින්දුවක් දෙකක්. එහෙමනේ අරගොල්ලෝ ලෝක සංගීතයේ. අපි ඉන්නේ පොඩි තැනක. අපි ඉන්නේ පොඩි තැනක. හැබැයි ඒ අතරේ සිංහල සින්දුත් රස විඳිනවා. කැමැතිම පණ්ඩිත අමරදේවයන්ට පණ්ඩිත අමරසිංහතුන් තමයි කැමැතිම. යාගේ සින්දුව තමයි සිංහල සින්දුව වලින් කැමැති කියලා අහන්නේ. ඒව තමයි කියන්නේ ගීතවත්ම සින්දු සිංහල වල
ඒ වගේ තමයි කියන්නේ. ඒ නිසාද මේ ගීතය තෝරගන්නේ? පුතා එක තමයි සිත මම අතර මෙයාට හරියට මේක කැමතිද කියලා බලන්න කියලා. කැමති කියලා එවලා තියෙනවා. ආචාර්ය අජන්ත රණසිංහ ලියපු ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු තනුවට රචනා කරපු ගීතයක් කියලා අපිට හිතා ගන්නත් බැරි තරමේ රහක් අපිට එකතු කරන ගීතයක් මේ පණ්ඩිත අමරදේවයන්ගේ හඬින්. මේ සින්දු ඇතර මේ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය. අමරදේව ගොඩක් කියලා නැහැ ස්ටැන්ලි පීරිස් සංගීතෙත් එක්ක අමුතුම රසයක් දෙනවා. මේක ඇත්තම වෙන්නේ මේ 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 අවසන් මොහොතේ කියන ගීතයක්. හංසයාගේ හංස ගීතේ. හංසයා ගීතයක් කියන්නේ මැරෙන්න කිට්ටුනාම කියලා තමයි කියන්නේ. එතකොට මෙත් මේ මැරෙන්න ලං වෙලා කතා කරන්නේ ආගේ භාර්යාවත් මිය ගිහිල්ලා මට දැනෙන විදිහට. මට තේරෙන්නේ ටිකක් අමාරු තේරෙන්නේ වුණත් ලස්සන සාහිත්‍යයෙන් හරි ලස්සන සින්දුව. ඔව් ඒ ඒ අහිමි වීම තනිකම පාළුව මේ මතක මේ හැමදේම සබඳහමත් එක්ක මෙහෙම ගලපවන්න පුළුවන්ද කියලා හිතෙනවා ආචාර්ය අජන්ත රණසිංහගේ වචනත් එක්ක. අපි එහෙමනම් ගීතය ළඟ නතර වෙමු. මේ ගීතය අපට තෝරා දෙන්නේ විකිරණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටිආරච්චි මහත්මයා. අදුන්දති නෙතහන්වා දුර නිස්සමනේහිලිනා මඟ වලත් පති ලිය ලදල්ලකි ඉනි පොදත් සෙමෙන් සලනා සුසුම් නන්දනා
ඔබ කවුරු කියන් හැර පාන්දරි කොහි ගියේද මට සිතුනා කොහි ගියේද මට සිතුනා කොහි ගියේද මට සිතුනා කොහි ගියේද විකසිත රෑ හත රාත්‍රී 8යි විනාඩි 33යි දැන් වෙලාව අද විකසිත රැහතට අපි ආරාධනා කරේ කොළඹ ජාතික රෝහලේ විකිරණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හෙට්ටිආරච්චි මහත්මයාට එතුමා තමයි මේ විකිරණ වේදින්ගේ සංගමේ හිටපු සභාපතිවරයා ඔව් අපේ අවුරුද්දක් තමයි සභාපතිකම කරන්නේ මම දැන් අවුරුදු 2කට විතර කලින් සභාපති ඊට පස්සේ අපේ දිගටම පාස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙනවා වෛද්‍යවරේ කරන්නේ මෙතින් ජීවිත සුවපත් කරන එකනේ ඔබ ඉගෙනගත්ත සංගීතය සහ ඔබ මේ ප්‍රියකරන මේ කලාව ගීතයේ නිසාම ඔබේ ජීවිතයට කොහොම පහසුවක් ලැබුණද වෛද්‍යතුමනි ඒක ලොකු දෙයක් ඒක ඇත්තටම පහසුවක් අපි පොඩක් වැඩ වැඩි වෙලා වැඩ අමාරු ලැඟපතර අමාරු වෙන ලාවට සින්දුවක් කියන එක මම ඇත්තටම දැනටත් ගෙදරත් සින්දු කියනවා දැන් අර ඉස්සර වගේ තට්ටු කරන්න ඕනේ නැහැ නේ අර කැරෝකේ තියෙනවානේ බෆල් එකක් වගේ එකක් අත්තාම ලයිව්ම සින්දුවක් කියතේ ඒ සින්දුවක් කිව්වහම දැනෙන නිදහස ඒක වෙනෙහින් ගන්න බෑ මම දන්නත ඕක ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳලම පුරුද්දනේ එක දිගටම සිකල් කාලේ ඉඳන් පුරුද්ද අදට ડોක්ටර්ව හම්බ වෙන්න පුළුවන්ද මේ කලුතර අර කැලිඩෝ නේද වෙරළ තීරි මොකද ඔව් කැලිඩෝ වෙරළ තීරි එතෙන් ටිකක් පුළුවන්ද ඔතන තමයි ඉස්කෝලේ කාලේ යන්නේ ඉස්කෝලේ අතන ඉස්කෝලේ ඉවරච්ච කාලේ සින්දු කියන්නේ යන්නේ අතන අපේ යාළුවෝ හිටියා පස් හය දෙනෙක් තාමත් සම්බන්ධයි නිකම් යාළු හවුලක් වගේ එකක් ඒකේ WhatsApp group එකක් එහෙමත් තියෙනවා එක එක ස්තරවල කට්ටිය ඉන්නවා දොස්තරගේ තව දොස්තරයෙක් ඉන්නවා දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා ඩිරෙක්ටර් කෙනෙක් ඇග්‍රිකල්චර් ඩිග්‍රී කරපු කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා මොකද්ද උසස් තාක්ෂණ ආයතනයක දෙතුන් දෙනාත් ව්‍යාපාර කරගෙන හොඳට ඉන්න කට්ටිය පන්ති ගිහිලා ආහාර වෙලා එනකොට ඉතින් බස් එකේ තනිකරම පිටිපස්ස ආසනේද සංගීත සාජ්‍ය වෙන්නේ ඒ ඒ ලෙවල් කරන කාලේ ඒ ලෙවල් කරන කාලේ අපි කලුතර ඉඳන් යනවා දෙහිවලට සූලොජි ක්ලාස් අපි පන්ති කට්ටිය වගේ යනවා ගොඩක් කට්ටිය මේ බයෝ කරපු කට්ටිය එන ගමන් ලංගම් බසක් හම්බුනහම ඔකට පිටිපස්ස සෙට් වෙනවා සෙට් වෙලා ඉතින් සින්දු කියන තැන පටන් ගන්න සින්දු කියලා අකම ඔක්කොම ස්වභාවයත ගීත තමයි කියන්නේ ලස්සන සින්දු ටයක් කියනවා හැම මාසෙම වැඩිපුරම මේ වෛද්‍යතුමා කිව්වේ සනත් නන්දසිරිගේ ගීතද එහෙමයි එහෙමයි එහෙම එහෙම ගත්තේ වුණා සනත් නන්දසිරිට ටිකක් වැඩිපුර කැමැත්ත දක්වයි ලස්සන අද හැබැයි ගීත හතේ නේ මොකද ඒ වුණේ මං අර වෙන වෙනම අවස්ථාවෙ අම්ම ගැන කට දාන්න වුණා පුතාගේ ඕන කතුන තාත්තට ඕන කම කත් වුණා එහෙම කිව්වත් හරි ඉතින් අපි එහෙම නැතිනම් සනත් නන්දසිරි මහත්තයාගේ ගීතය පොඩි කොටසක් පස්සේ ගයමු වෙලාවක් අරගෙන ඒ කාලේ ඉතින් ගයපු හැම වෙලෙම ගයපු ගායකයනේ අනිවාර්යයෙන්ම හරි පාසල් මිතුරු කියලා කියන්නේ කාලෙත් එක්ක බොහෝ වෙලාවට අපින් මතකයේ පමනක් වෙනවා ආයේ හමු වීම දුක සැප බෙදා ගැනීම නැති වෙන එහෙම අහිමි වෙන මතකයක් පමනක් ඉතුරු වෙන අවස්ථා තමයි බොහෝ දිනකට හිමි වෙන්නේ හැබැයි වෛද්‍යතුමාට තවමත් ඉස්කෝලේ කාලේ යාළුවෝ ටික ඉන්නවා අනිවාර්යයෙන් මේක හරිම මේ අව්‍යාජ්‍ය සම්බන්ධයක් මට දැනෙන විදිහට දැන් ඊට ඉස්කෝලේ කාලේ හැම්බෙන යාළුවෝ විතරයි එහෙම මේ අව්‍යාජ්‍යකමෙන් ආශ්‍රය කරන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් මේක කළ දෙන්න කියලා කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට උදව් කරන්න අපිත් හැදින් මගෙන් කරන දේවල් මම අනිවාර්යයෙන්ම කිසිම පැකිලීමක් නැතුව කරලා දෙනවා අපි පස් දෙනෙක් හත් දෙනෙක් අට දෙනෙක් විතර ඉන්නවා ආමියේ මහත්තයෙක් ඉන්න මේ දෙකෙනෙක් විවිධ ශේෂ්ඨවලුනේ විවිධ ශේෂ්ඨවලුනේ ඒක ආර නිකන් විවිධයි කට්ටිය උනා එකට හම්බුනහම හරිම විනෝදයි දේශපාලන අතර විවිධයි ඒකට හරිම විනෝදයි සින්දු කියන එක තමයි ප්‍රධාන දේ කාලවිලෙන් එහෙම තමයි හරි අපිට තව ගීතයක් ඔබ තෝරා දෙනවා නිරෝෂා විරාජිනී ගයන ගීතයක් මේ ගීතේ පද බන්දුල නානක්කාරවසම්ගෙන් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ ඇත්ත ඉතින් ප්‍රේමේ නිසා කෙනෙක් අභිමන් ලබනවා තව කෙනෙක් සරදම් විඳිනවා මොකද්ද මේ ගීතේ ඔබ අපිට තෝරා දෙමින් කියන්නේ මේ නැතන විරහ ගීතයක් වුණාට විරහව උපේක්ෂාව විඳ ගන්න විදිහ ගීතයක් එහෙමනේ මට දැනෙන විදිහට මේක හොඳම ලස්සන කොටසක් තියෙනවා සිනාතුටක් ඔබ පාමුල මාසලද සරදම් මහෝගයක් වේ ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම්ලෝ මල්දම් දුටුව නිසා ඒ ආදරේ
දෙවරු ඔබගෙන් මම කියන්නේ දැන් අද කාලේ ඉන්ටර්වයුව වෙනස් දෙවලුත් තියෙන මේක බොහොම ප්‍රේක්ෂා විඳ ගන්න ඔය නැති වෙච්ච ආදරේ ප්‍රේමී ලැබීම වගේම අහිමි වීමත් දරා ගැනීමක් උහුලා ගැනීමක් ඔව් නිරෝෂාගේ නිරෝෂාගේ ගායනය ඉතාම ලස්සන මේකට ලොකුම සාධාරණයක් කළ ලස්සන බොහොම රසවත් ගීතයක් විදිහට වෙනවා අපිට දරා ගන්න උගන්වන මේ ගීතේ වචන සංගීතයේ හඬත් එක්ක රස විඳිමු මේ ගීතය අපට තෝරා දෙන විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හෙටිආරච්චි මහත්මයා
අද විකසිත රෑහතේ අපේ හමුවීම විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හෙට්ටිආරච්චි මහත්මයාත් සමග ගීතවලට වගේම ඉදින් ගීත ක්ෂේත්‍රයේ වඩා ජනප්‍රිය ප්‍රවීණම වෙනස්ම හඬකින් ඔහුගේම හඬකින් ඔහුගේ මාරකින් අපේ හදවත දිනාගත්ත සංගීතයේ ගීතේ ආත්මයක් කරගත්ත ආත්මා ලියනගේ කියන්නේ හොඳම යාළුවෙක්. ඇත්තට හොඳම යාළුවෙක්. කොහෙන්ද හමුුනේ? කොහොමද මේ හමුවීම? ආත්මා ඇත්තම කළුතර. මම අපිත් කළුතර වෙනාට මුල් කාලේ හම්බෙලා තිබුණේ නැහැ. මම කළුතර මහ රෝහලේ වැඩ කරන කාලේ ආත්මා රෝහලට ඇවිල්ලා අපේ අනිත් වෛද්‍යරුත් එක්ක සම්බන්ධලා ඉන්නකොට මට හඳුරගත්තේ. හ්ම්. ඊට පස්සේ හොඳම යාළුවෙක් වුණා. අදටත් මේ මිතුරුකම තියෙනවා. අදටත් මේ මිතුරුකම තියෙනවා. මගේ වෙඩින් එකේ හෝම් කමින් එකේ සින්දු කිව්වා. හා. එහෙනම් ඉතින් වැඩසටහනේ කතා නොකර කොහොමද නේද ආත්මයියේ? ආයුබෝවන්. 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 කොහොමද මේ වෛද්‍ය පණ්ඩුල ජීවිතයේ හොඳ ළඟින් ඇසුරු කරන මිතුරෙක් බවට පත් වෙනවා? ඔබ දකින වෛද්‍ය පණ්ඩුල ගැන මොකද්ද කියන්නේ ආත්මයියේ? ඇත්තටම ඒ කියන්නේ ડોક્ટર පණ්ඩුල කියන්නේ ඒ කියන්නේ මට ගොඩාක් ආදරේ මාව ජීවත් කරවන්න ඒ කියන්නේ මට වඩා ඇත්තටම මේ ඒ සම්බන්ධව මම ගොඩක්ම ඒ කියන්නේ ඇඩ්වයිස් ගන්නවා. මම ડોક્ટર පණ්ඩුල ජාවට ගොඩක් යනවා මට මගේ වෛද්‍ය සම්බන්ධ උපදෙස් අරගන්න. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මට ගොඩක් ආදරේ ඒ කියන්නේ මාව ජීවත් කරවන්න ඒ කියන්නේ මට ගොඩාක් මට ජීවත් වෙන්න ගොඩාක්ම මට උදව් කරන ડોક્ટર කෙනෙක් තමයි මගේ යාළුවන් අතර ඉන්න ડોક્ટર කෙනෙක් තමයි ડોક્ટર පණ්ඩුල. හා හා හා. එතකොට මේ ආත්මාලියන ගීව කොහොමද ડોક્ટર පණ්ඩුලට දැනෙන්නේ? ආත්මාලිය බොහොම ඉතාම හොඳම ගායකෙක් වුණා හරිම සරල මිනිසෙක්. ඕන තැනකට ඕනලා කෙනවා. මේ ඔය කිව්ව මං වෙඩින් එකට සින්දුකුවා කියලා. ඊට පස්සේ අපේ ගෙදර මං පොඩි උත්සවයක් වෙලා ඉන්නකෝ කිසිම බෑ කියපු නැතුව ආවා. ඊට පස්සේ මේ අපේ අක්කගේ පුතාගේ වෙඩින් එකට එන්න කියලා ඒකටත් ආවා. ඒකත් ඇල සින්දුකිනකොට ලස්සන වැඩක් වුණා. මෙයා සින්දුකිනන අතලේ ડોક્ટર අපි දැන් එකට සින්දුක් කියමුද කියලා ඇහුවා. මට එකපාර හිතා ගන්නත් බෑ මේ ප්‍රවීණ ගායකෙක් මට එන්න. මට සින්දු ගැන පුළුවන් කියලා ආත්ම දන්නවා. ඒ කියන්නේ ડોક્ટર මගේ සින්දු වලට ආසයිනේ. ඉතින් මම දන්නවා මෙයාගේ ડોક્ટર මොන සින්දු වලටද කැමති. ඉතින් ඇත්තටම ડોક્ટર මගේ ගැස්ලිය තමලා ගීතයට ගොඩක් එයා කැමති ડોક્ટર එක කියනවා. ඒ කියන්නේ ඇත්තටම මම දන්නවා ડોક્ટર දැන් ওই පාටි වල එහෙම ડોક્ટર ගීතේ ගායනා කරනවා. අනිවාර්යයෙන්ම ආත්ම සින්දුවක්ම කියනවා තමයි පාටි එක. හැබැයි ඉතින් ලේසිම නෑ මේ ගීත ගයනවා කියන්නේ. ලේසි නෑ ඒක හයි පිච් එකේ. දෙන්නත් එක්ක කිව්ව ඒ ගීතය හැබැයි. දෙන්නත් එක්ක කියවු ගීතයක් එනවා නේද? අර මං කතා කරේ මං කල්පනා කරේ ඒක තමයි මේ ආත්මයව දුරකථනයට සම්බන්ධ කරගන්න තමයි පුදුම අමාරුවක් තියෙන්නේ. ඒක ලේසි නෑ. හරි අමාරු. හරි බොහොම ස්තුතියි වැඩ ගොඩක් අතරදී. හොඳයි ડોક્ટર ජය වේවා ඔයගොල්ලන් ජය වේවා. ඔව් බොහොම ස්තුතියි ඒ ජනප්‍රිය ප්‍රවීණ අපි ආදරය කරන හඬ ආත්මා ලියනගේ වෛද්‍යතුමා එතුමාගේ ගීතයක තෝරාගෙන තියෙනවනේ. අනිවාර්යම ඔව්. ලියතඹලා ගීතේ නෙවෙයි හැබැයි අපි තෝරගත්තේ පෙනෙන නොපෙනෙන. ඒක ඇත්තටම මේ ආත්මගේ සින්දු වලින් ආරෙන් වෙනස් වෙච්ච විදිය සින්දුවක්. එක පාට ආපු ලස්සන සින්දුවක්. මේකේ ආත්මගේ ටච් එකට වඩා වෙනස් මොකක් හරි ටච් එකක් තියෙන ඇත්තටම නිකන් ඇරබික් මියුසික් ටච් එකක් තියෙනවා මම හරියට දන්නේ නැහැ ආත්මගේ මහන්න ඕනේ. දැන් නම් මතරේ ආ ඔව් දුරකතරේ ඉන්නවා ඉන්නවද වාගේ ආගේ පරණ ආපු ලියතඹරා එපාකන්සලා ආපු ආරයට වඩා වෙනස් නේ හැම පිටින්ම ඇත්තටම දැන් ડોક્ટર කියන්නේ ඇරබික් ස්ටයිල් එකක් පොඩ්ඩක් තියෙන එක ඒක අර මියුසික් එකේම ඉන්ක්ලූඩ් දෙන්න එකක් වගේ දෙයක් ගහනවා අරබික් ස්ටයිල් එකට අනිවාර්යෙන් ඒක ඒක ඉතාලම ඒ වදින ලස්සන සින්දුව තමයි කොහොමද වෛද්‍යතුමන්ගේ සංගීත රහනේ දාත්මයියේ හරි බොහොම ස්තුතියි ජය වේවා හරි එහෙමනම් ඉතින් මේ ගීතේ ළඟ අපි නතර වෙමු මේ ආත්මා ලියනගේගේ ගීහඬ මේ ගීතය අපට තෝරා දෙන්නේ විකරණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය පණ්ඩුල හිටියරච්චි මහත්මයා තින්න හිතුවාද ආ
ළඟට හොරින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරින් සාමාන්‍යයෙන් ඉතින් නුහුරු නුපුරුදු හීන වුණත් සුපුරුදු විදිහට දැනෙනවා ප්‍රේමයක් ළඟ. ගීතේ ගී පද රචිතා වාකිෂ්ඨගෙන් සංගීතවත් කළේ තිලින රුහුණගේ ගී හඬ ආත්මාලීනගේ. අද විකසිත රෑ හතේ මේ අපේ හමුවීම විකිරණ වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටියාරච්චි මහත්මයාත් සමග. එහෙමනම් වෛද්‍යතුමනි ස්තුති. අපි රසකාමී වෛද්‍ය තුමි කොයි මුණ ගැහුණාද කලාකාමී රසවතෙක් එතුමන් ඒකම විකරණ වේදේ පිළිබඳවත් අපි දන්න කියන දේවල් තව දේවල් තහවුරු කරගත්තා නොදන්න දේවල් දැන කියාගත්තා බොහොම ස්තුතියි මේ හැම දෙයකටම බොහොම ස්තුතියි නොෂා අවසාන ගීතයේ විදිහට ඔබ අපිට ලං කර දෙන්නේ මිල්ටන් මලවරච්චිගේ ගීතයක් ඇත්තට මිල්ටන් මලවරච්චිගේ තම රසවත් සහ සරල ගීතයක් විරහ ගීතයක් මකට ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළ දෙන්න ස්ටැන්ලි පීරිස්ගේ ඒ මියුසික් ටච් එක මෙතන ලස්සන්ට එනවා මගේ ආසම මිල්ටන් විසින්ද හා අපිට සනත් නන්දසිරිගේ ගීතයක් ගයන්න වෙලාවක් නැති වුණ නිසා කැමති මේ ගීතේ කොටසක් ඔබතුමන්ගෙන් අහන්න පුළුවන්ද කියමු ගං ඉමේ මාතං කැලේ පාසලේ පුරා මාසුයා ආවා වගේ වෙන් වෙලා ගියා කඳු පාර හැත හයිනේ සඳ රැක හැ සිනාසේ වේදනා සිතාරේ ඒකී තරාවේ ඇසේවා ජීවිතේ පුරා අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි වෛද්‍යවරයෙක් පිළිහෙට රෝගීන්ව සුවපත් කරමින් ඔබ ඇතුළු හැම දිනම ලබා දෙන සේවයට රට හැර යන්න හිම තීරණයක් නෑනි අනේ නෑ වාසනාවක් මොකද අපේ රටේ මිනිසුන්ට ඔබ වගේ අවබෝධයන් තියෙන අධ්‍යක්ීම් තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ තුල පරිණත අධ්‍යක්ීම් තියෙන දක්ෂ වෛද්‍යවරු උමනා කාලයක් වෛද්‍යතුමනි එනිසා මේ ඒ සුබ පණිවිඩයත් එක්ක එහෙමනම් සමුගෙන යනවා ජීවිතේ හැම කටයුත්තකටම සුවපතනවා ස්තුතියි වෂා මට බොහොම ස්තුතියි ඔබ මේ වැඩසටහනට ආරාධනා කිරීම ඔබගේ ප්‍රවීණ නිවේදිකාවක් එක්ක මගේ සරල ලස්සන සංගීතමයත් එක්ක මිසුණු වැඩසටහන සහභාගී වෙන්න ලැබීම මගේ වාසනාවක් කියලා හිතෙනවා බොහොම ස්තුතියි අපේත් වාසනාවක් ඔබේ අධ්‍යක්ෂින් බෙදා ගන්න ලැබීම පිළිබඳව අපි ලබන පතාදාත් රෑ 7:30ට ඔබ මුණ ගැහෙන සූදානම් තවත් අලුත් අධ්‍යක්ෂීමක් එක්ක ඒ මොකක්ද කියලා ලබන පතාදා අනිවාර්යෙන් විකසිත රෑ 7 අහන 7:30ට හැබැයි මම ඉනුෂා වීබද්ද මේ අපේ විශේෂඥ වෛද්‍ය පඬුල හෙට්ටියාරච්චි මහත්මයා අපට තෝරා දුන්නු මිල්ටන් මලවරච්චි ගයන ගීතය kandu paar hai taaini sandare ka hai sinase vedana sitare ekhi tarave aseva jeevite pura ආලුවි හැඬුවා සදා මාරුතේ පවා කඳු පාර ඇත අයිනේ
පසන්ද රැක සිනාසේ වේදනා සිතාරේ ඒ ගීත රාගේ ඇසේවා ජීවිතේ පුරා විකසිත රෑ හත විකසිත පෙම් පොකුරු පියුම් පොපේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ විකසිත රෑ හත